ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ක්‍රීඩකයන් හදිසියේ ඉවත්වීම වැළැක්වීම සඳහා නීති රීති මාලාවක් හඳුන්වා දීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වෙනවා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ කණ්ඩායම් කිහිපයක් විසින් සිදු කළ පැමිණිලි සැලකිල්ලට ගෙනයි. IPL ක්‍රීඩක වෙන්දේසියේදී සුළු මුදලකට අලෙවි වූ ක්‍රීඩකයන් කණ්ඩායම් හැර යාමේ ප්‍රවණතාවයක් IPL තරගාවලි සංවිධායකයන් විසින් නිරීක්ෂණය කර තිබෙන අතර ඒ පිළිබඳව IPL තරග සංවිධායකයන්ගේ කවුන්සිල් රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා. තරගාවලියේ වැදගත්ම කොටස්කරුවෙක් වන කණ්ඩායම්වල IPL තරග සංවිධායකයන්ගේ කවුන්සිලය වග කිය යුතුයි. ඔවුන් ක්‍රීඩකයන්ට ලන්සු තබන්නේ ගොඩක් සැලසුම් කරලා දුර්වල හේතු නිසා ක්‍රීඩකෙක් තරගාවලියෙන් ඉවත් වුණොත් ඔවුන්ගේ සැලසුම් අවුල් වෙනවා යයි IPL තරග සංවිධායක කවුන්සිලයේ සාමාජිකයේ ක්‍රික් බස් වෙබ් අඩවයට පවසා තිබෙනවා. දුර්වල හේතු මොනවාද යන්න තවමත් නියත වශයෙන් සඳහන් කර නැතත් ක්‍රීඩකයන් තරගාවලිය හැරයාම වැළැක්වීම සඳහා එවැනි ක්‍රීඩකයන් ලයිස්තුවකට ඇතුළත් කිරීමට හැකියාවක් පවතිනවා. IPL තරගාවලිය හැරගිය සෑම දෙනෙක්ම යලිත් වසර කිහිපයක් යනතුරු තරගාවලියට සහභාගී කරගන්නේ නැහැ කියලා එකක් නැහැ. එක් එක් ක්‍රීඩකයාට කරුණු සලකා බලලා තමයි මේ පියවර ගන්නේ. සාධාරණ හේතුවක්ද කියලා අපි සලකා බලනවා. ආබාධ හෝ ජාත්‍යන්තර තරගවලට සහභාගී වීම සාධාරණ හේතු ලෙස සලකන නමුත් මෑත කාලයේදී වෙනත් හේතුන් නිසා ක්‍රීඩකයන් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. සිය පවුල සමග කාලය ගත කළ යුතු බව පවසමින් ජේසන් රෝයි තරගාවලියෙන් ඉවත් වුණා. මට හිතුණා මම මගේ පවුල සමග කාලය ගත කරොත් හොඳයි කියලා යනුවෙන් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම් වෙනුවෙන් එකතු වූ ජේසන් රෝයි එක වරම ඉවත් වූවා. ඔහුව ඉන්දියා රුපියල් කෝටි 2ක මුදලකට මිලදීගෙන තිබුණා. කොල්කටා නයිට් රයිඩර්ස් ඉන්දියා රුපියල් කෝටි 1,000,000 මිලදීගත් හේල්ස් ජෛව ආරක්ෂිත බුබුල තුල රැඳී සිටීමට නොහැකි බව පවසමින් කණ්ඩායමෙන් ඉවත් වුණා. එවැනි හේතු නිසායි නව නීති ගෙනීමට තීරණය කර ඇත්තේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.